වීඩියෝ ට්‍රේනින් එකක් හදන එකක් ලේසි නෑ ළමයි. දැන් නම් එපා වෙලා තියෙන්නේ. පහමාරට පටන් ගත්ත වැඩි. තාම වෙලාව 7:45යි. හරි. අපි එහෙනම් බලමු 6 වෙනි කොටස මොකද්ද කරන්න තියෙන්නේ කියලා. බලන්න මේ 6 වෙනි කොටස තුල අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකයි. Take a screenshot of your desktop into Paint program. Then type your name, MIS number and course name in right top corner and save the file as desktop jpg in images folder. Set the desktop jpg as your desktop background. හයිනේ ප්‍රශ්නෙදි කරන්න තියෙන්නේ මේකයි ළමයි. අපි අපේ desktop එකේ screenshot එකක් paint කියන program එක ඇතුළට ලබා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ගත්ත screenshot එකේ දකුණු පස ඉහළ කෙළවරේ right top corner තුල අපි type කරන්න ඕනේ අපේ නම MIS number එක සහ course name එක. ඊට පස්සේ මේක save කරන්න ඕනේ desktop jpg කියන නමින් images කියන folder ඇතුලේ. අවසානයේදී මේ desktop jpg එක ඔයාලගේ background එක විදියට set කරන්න ඕනේ. බලමු අපි මේක කරන්නේ කොහොමද කියලා. මම මගේ desktop එකේ screenshot එකක් ලබාගත යුතු නම් මේ screenshot එක ලබා ගන්න ළමයි word වල වගේ නම් අපිට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් මෙතනදි කියන්නේ paint program එක සඳහා මේ screenshot එක ලබා ගන්න කියලා. එහෙනම් මම කරන දේ තමයි මේක කරන්න මේ screenshot එක ලබා ගන්න එකම ක්‍රමයයි තියෙන්නේ තමයි keyboard එකේ තියෙනවා print screen කියන key එක. print screen කියන key එක මම මේ print screen කියන key එක 3-4 පාරක් ටිකක් අතින් ඔබනවා. ඔබලා ඉවරනාට පස්සේ මම paint කියන program එක open කර ගන්නවා. start all programs accessories මෙන්න මෙතන අපිට දක්නට ලැබෙනවා paint කියන program එක. මම මේ paint කියන program එක open කරගත්තට පස්සේ මම මේක maximize කර ගන්නවා. මෙතන අපිට canvas එකක් දක්නට ලැබෙනවා. අර photoshop වගේම තමයි මේක කුඩා images edit කරන්න තියෙන program එකක්. හැබැයි photoshop තරම් වැඩ නැහැ. ඒ වගේ කරන්න අමාරුයි. මේක තුල මම ඉස්සලා print screen කරගත්ත මේ print screen කියන key එක පාවිච්චි කරලා ගත්ත screenshot එක paste කරගන්නවා. එහෙම නැත්නම් ඔබට පුළුවන් control v කියන option එක පාවිච්චි කරන්න. බලන්න මගේ paint program එක ඇතුළට මෙන්න මේ විදිහට අදාළ screenshot එක ලබා ගැනීමේ හැකියාව ලැබුණා. මේක ලබා ගත්තට පස්සේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා දකුණු පස ඉහළ කෙළවරේ තමන්ගේ නම ඒ වගේම MIS number එක සහ තමන්ගේ course එකේ නම ඇතුළත් කරන්න කියලා. ඒතර මේක ඇතුලේ මොනවා හරි type කරන්න ඕන නම් ළමයි අපිට මෙන්න මේ paint program එක තුල තියෙන මෙන්න මේ text කියන option එක පාවිච්චි කරලා මෙන්න මේ දකුණු පස ඉහළ කෙළවරේ මේකේ type කරගෙන යන්න පුළුවන්. බලන්න මම කරන දේ දකුණු පස ඉහළ කෙළවරේ මේ වගේ ස්ථානයක් තෝරගෙන මම click එකක් ලබා දෙනවා. මට මෙන්න මේ වගේ box එකක් හම්බ වෙනවා. මේක ඇතුලේ මම type කරනවා මගේ නම. නම නිකන් මුල් අකුර ඕනේ නැහැ. කෝල්ටි නමක් නිතින් මේක මම මේ විදිහට type කරන්න. හොඳයි. නම විතරක් type කරාට මදි MIS number එකත් ඇතුළත් කරන්න ඕනේ. මම මෙහෙමම enter key එක press කරලා මගේ MIS number එකත් මේ විදිහට ඇතුළත් කරනවා. 13ICT230031.00. මෙන්න මේ විදිහට MIS number එක ඇතුළත් කරනවා. ඒ විතරක් මදි course name එකත් ඇතුළත් කරන්න ඕනේ. course name එක දිගට type කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මම type කරනවා ICT technician කියන විදිහට. අවශ්‍ය නම් NVQ level 4 කියලා type කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඔයාලට පේන ඇති මේ වාක්‍ය දිග වැඩි නිසා පහළ line එකට ආවා. මම මේ box එකේ විශාලත්වය ටිකක් වැඩි කරගන්නවා මෙන්න මේ විදිහට. එතකොට ඔය ගැටලුව ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේ text එක select කරලා මෙතනින් මට පුළුවන් මෙන්න මේ text කියන ribbon එකේ තියෙන මේ option එක ලබාගෙන මගේ අකුරු වල වර්ගය වෙනස් කරන්න. මම Arial Black වගේ අකුරු වර්ගයක් use කරනවා. එහෙම නැත්නම් Algerian, Bell Gothic STD, Bell Gothic Black වගේ font එකක් මම use කරන්නම්. use කරලා ඉවරලා මේක චුට්ටක් size එකනොත් වැඩි දියුණු කර ගන්නවා. මෙන්න මේ විදියට font size එක 26ක් විතර දා ගන්නවා. නැවතත් මම box එක ටිකක් විශාල කරනවා. මෙන්න මේ විදියට විශාල කරලා ඉවරලා මේකේ පහට පැහැය විදිහට මම සුදු පාට යොදා ගන්නවා. මොකද මේ නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ සුදු පාට හොඳට පේන නිසා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ box එක මම මේ හරියට ලබා ගන්නවා. ඊට පස්සේ මට පුළුවන් මේ වැඩේ අතහැරලා දාන්න. මෙන්න බලන්න
දකුණු පාසෙ ඉහළ කෙළවරේ තමන්ගේ නම MIS නම්බරය සහ තමන්ගේ කෝස් එකේ නම ඔන්න ඔය විදිහට සටහන් කරගත්තා. හැබැයි මතක තියාගන්න පේන්ටර්දි මේ වැඩේ එක වතාවක් කරාට පස්සේ නැවත කරන්න බෑ. හේතුව තමයි Photoshop වගේ මේ Paint කියන ප්‍රෝග්‍රෑම් එක එවැනි ඔප්ෂන්ස් වලට සහයෝගය දක්වන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මේක edit කරන්න ඕනොත් එහෙම ආයෙ මෙහෙම ක්ලික් කරලා මේක edit කරන්න බෑ. ඒ වැඩේ අපිට කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කලින්ම කිව්වේ මේකත් එක්ක වැඩ කරනකොට පළවෙනි පාරම මේ වැඩේ හරියට කරන්න ඕනේ. එහෙනම් ඔන්න අපි ওই වැඩේ හරියට කරගත්තා. දැන් මට කරන්න තියෙන්නේ මේ ෆයිල් එක desktop jpg කියන නමින් අපේ images folder ඇතුළේ save කරන්න. මම යනවා මෙන්න මේ ෆයිල් මෙනු එකට. මේකට ගිහිල්ලා මම save as කියන ඔප්ෂන් එක ලබා දීලා මට පුළුවන් jpeg picture කියන විදිහට මේක save as කරන්න. සාමාන්යයෙන් paint වලදී save වෙන්නේ ළමයි bmp එකක් විදිහට, bitmap image එකක් විදිහට. නමුත් මෙතන save කරන්න කියලා තියෙන jpeg එකක් විදිහට. ඒ නිසා මම jpeg කියන ඔප්ෂන් එක use කරනවා. මේක save කරන්න කියලා තියෙන ළමයි අපේ අර හදාගත්ත folder structure එක තුල තියෙන images කියන folder ඇතුලේ d partition එකේ ICT කියන folder ඇතුලේ others කියන folder ඇතුලේ images කියනක ඇතුලේ තමයි මේක හදන්න කියලා තියෙන්නේ. මම මෙතනදී නම විදිහට type කරන්නේ ළමයි desktop කියන එක. desktop කියන එක තමයි මම නම විදිහට type කරන්නේ. මේක නම විදිහට type කළා මම save යන්න ලබා දෙනවා. එහෙනම් බලන්න අපි paint program එක close කරලා අදාළ path එකට ගිහිල්ලා බලමු file එක save වුණාද කියලා. d partition එකේ ICT folder, others කියන folder, images කියන folder ඇතුලේ මෙන්න desktop jpg කියන එක save වෙලා තියෙනවා. මම open කරලා බලපුවාම ඔය වගේ තියෙනවා. ඊට පස්සේ මට කරන්න වෙන්නේ මේ jpg file එක මගේ desktop එකේ background එක විදිහට set කරන්න ඕනේ. මේක background එක විදිහට set කරන්න නම් ළමයි මට පුළුවන් right click කරලා personalize කියන option එකට ගිහිල්ලා desktop කියන option එකට ගිහිල්ලා ඊට පස්සේ මෙතනින් browse කියන option එක තෝරලා ඊට පස්සේ path එක තෝරලා මේක ඉතින් හෙන්න වැල්වට අරමක් එන්න දුර යනවා ICT others images කීකේ ගිහිල්ලා ඕකේ දීලා ඕන් එනවා රූපේ එන රවුමක් අපි මේ ගියේ. ඔච්චර දඟලන්න දෙයක් නැහැ අපිට කරන්න තියෙන්නේ. මෙතන මේ image එක ලබා ගත්තට පස්සේ මේ image එක උඩ right click කරලා කෙලින්ම අපි ලබා දෙනවා set as desktop background කියන option එක. මෙන්න මම set as desktop background කියන option එක දුන්නාට පස්සේ දැන් බලන්න මගේ desktop background එක set වෙලා තියෙන්නේ. දැන් වැඩේ තියෙන්නේ අර ලොකු වෙනසක් හොයන්න බෑ. මොකද අපි අර ස්ක්‍රීන් ෂොට් එකම තමයි බෑග්ග්‍රවුන්ඩ් එක විදිහට සෙට් කරේ. උදාහරණයක් මම ඔයාලට කරලා පෙන්නන්නම් පොඩි වැඩක්. මම මේ අයිකන් එක මෙතනින් අයින් කරනවා. ඒ වුණාට ඒ වගේම අයිකන් එකක් ඊට යට තියෙනවා. කම්පියුටර් කියන එක අයින් කරනවා. නේ කම්පියුටර් කියලා එකක් තියෙනවා. මේකට හේතුව තමයි ළමයි අපි අර දැන් සෙට් කරලා තියෙන්නේ අපේ සම්පූර්ණ ස්ක්‍රීන් ෂොට් එක. ඒක තමයි මේකට හේතුව වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ওই විදිහට අපි स्क्रीनशॉट එක අපිට සෙට් කරගන්න පුළුවන්. හැබැයි ඊළඟ ට්‍රේනින් වීඩියෝ ට්‍රේනින් එකේදී ලෙසන් එකේදී මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක නැවත යථා තත්ත්වයට පත් කරගන්නවා. නැත්නම් ඔයාලට මේක පැහැදිලි කරගෙන යන්න ටිකක් අමාරු වෙනවා. එහෙනම් අපි මේ 6 වෙනි ප්‍රශ්නෙට නිවැරදි ආකාරයෙන් පිළිතුරු සපයන්නේ ඔන්න ඔය විදිහට.